වෙනද වගේම ඔයාලා අදත් මේ එකතු වෙලා ඉන්නේ Tips Talk with මහේ YouTube channel එකත් එක්ක. ඉතින් ඔයාලා අද බලන වැඩි මොකද්ද අපි ගෙනල්ලා තියෙන වීඩියෝ එක කියලා. ටැබ්ලට් එක සයිස් ඩිස්ප්ලේ එකක් අපේ ෆෝන් එකටත් තියෙනවා නම් අපි ගොඩක් කැමති නේද? ඉතින් ඒ ගැන හිතපු Samsung සමාගම මීට ටික දවසකට කලින් ඒ ක්‍රමවේදෙම පාවිච්චි කරලා අපිට අලුත් මලුත් ස්මාර්ට් ෆෝන් එකක් එළි දැක්වුවා. ඒ තමයි මගේ අතේ දැන් මේ තියෙන Samsung Z Fold 3 කියන අලුත් මලුත් ස්මාර්ට් ෆෝන් එක. මීට කලින් එයාලා නිකුත් කරපු Z Fold 2 වලට වඩා විශේෂ සැලකිල්ලක් මේ ෆෝන් එකට දක්වලා තියෙනවා කියලායි එයාලා සඳහන් කරලා තියෙන්නේ මේ තැනදී. වැඩි කතා නැතුව අපි මේ ෆෝන් එක අන්බොක්ස් කරලා බලමු. ඉතින් වෙනද වගේම ඔයාලා මගේ channel එක මේ වෙද්දි subscribe කරලා නැත්නම් පහලින් තියෙන රතු පාට subscribe button එක press කරලා ඒ ළඟම තියෙන bell icon එක press කරන්නත් අමතක කරන්න එපා. Tips Talk with Mahi YouTube channel එකත් එක්ක මම මහේෂ් විදානගමගේ අපි යමු unboxing එකට. වෙනද වගේම මේ ෆෝන් එකක් මම මිලදී ගත්තේ අබේවර්ණ ෆෝන් ෂොප් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයෙන්. ඔයාලටත් ඔරිජිනල් තත්ත්වෙන්ම ස්මාර්ට්ෆෝන් මිලදී ගන්න අවශ්‍යතාවයක් තියෙනව නම් මම පහල ඩිස්ක්‍රිප්ෂන් එකේ ඒ වෙනුවෙන් අදාළ ඔක්කොම තොරතුරු ටික සඳහන් කරලා තියෙනවා. ඔයාලට පුළුවන් ඒ කන්ටැක්ට්ස් නම්බර් වලට කතා කරලා ඔන්ලයින්ම ඔයාලගේ ස්මාර්ට්ෆෝන් එක යාලට කියලා ඕඩර් කරගන්න. මෙන්න මේ විදිහට මම ඕපන් කරගන්නවා මගේ අලුත්ම Z Fold 3 ෆෝන් එක. මෙන්න මේ විදිහට මම ෆෝන් එක බොක්ස් එකෙන් එළියට අරගන්නවා. අපි මේකේ ස්ටිකර් එක අයින් කරගෙන පොඩ්ඩක් බලමු මේ ෆෝන් එක මොන විදිහේ තත්ත්වයකින්ද නිර්මාණය කරලා තියෙන්නේ කියලා. මම ෆෝන් එක මෙන්න මේ විදිහට ඔන් කරගන්නවා. අපි ටික වෙලාවක් බලමු මේ ෆෝන් එක ඔන් වුණාට පස්සේ එන අලුත්ම දේවල් ටික මොනවද කියලා. මෙන්න මෙතෙන්ට ආවට පස්සේ අපිට බලා ගන්න පුළුවන් Samsung ලා මීට කලින් සඳහන් කරලා තිබුණේ නැති අලුත්ම කතාවක් මේ ෆෝන් එක වෙනුවෙන්ම කියලා තියෙනවා. Taking care of your phone කියලා විස්තරයක් ඒගොල්ලෝ මේ ෆෝන් එක වෙනුවෙන්ම වෙනමම නිකුත් කරලා තියෙනවා. ඉතින් අපි මෙතන නතර වෙලා පොඩ්ඩක් බලමු මොනවද මේ විශේෂ කරුණු ටික මේගොල්ලෝ මේ ෆෝන් එකටම විශේෂ කරලා සඳහන් කරලා තියෙන දේ කියලා. විශේෂයෙන්ම මේගොල්ලෝ සඳහන් කරලා තිනවා මේ ෆෝන් එක ගොඩක් පරිස්සමෙන් පාවිච්චි කරන්න ඕනිමයි කියලා. ඒකනම් ඉතින් අපිටත් බැලූ බැල්මට තේරෙනවානේ. ෆෝන් එකේ ස්ක්‍රීන් එකට ඩැමේජ් වෙන තියෙන අවස්ථා වැඩි නිසා මේ ස්ක්‍රීන් එක දෙකට නවලා වහද්දි මේ ස්ක්‍රීන් එක මැද මුකුත් නැහැ කියලා ඕගොල්ලොන්ට තහවුරු කරගෙන මේ ෆෝන් එක තියාගන්න කියලා ඒගොල්ලෝ විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා. අනිත් එක තමයි ඕගොල්ලෝ S Pen එකක් පාවිච්චි කරනවා නම් ඒගොල්ලෝ කියන විදිහට මේ ෆෝන් එකටම විශේෂ වූ S Pen එකම පාවිච්චි කරන්න කියලා ඒගොල්ලෝ සඳහන් කරලා තියෙන්නේ. මේ ෆෝන් එකට වෝටර් රෙසිස්ටන්ට් පහසුකම මේගොල්ලෝ මේ වෙනකොට ඇතුල් කරලා තිබුණට මේ ෆෝන් එක වෙනුවෙන් ඩස්ට් රෙසිස්ටන්ට් පහසුකම නම් ඒගොල්ලෝ මේ වතාවේ දීලා නැහැ. අපි බලමු ඊළඟ වර්ෂන් එකේදී වගේ මේක අලුත් වෙලා එන්නත් ඉඩ තියෙනවා. වෝටර් රෙසිස්ටන්ට් පහසුකම තිබුණට මේගොල්ලෝ විශේෂයෙන් සඳහන් කරනවා මේක ලුණු වතුර නැත්නම් ඇල්කොහොල් වලට වගේ නම් පොරොත්තු දෙන්නේ නැහැ කියලා. මේ වගේ විශේෂ කරුණු ටිකක් මේගොල්ලෝ සඳහන් කරන්නේ නැත්නම් මේ ෆෝන් එකේ ඩිස්ප්ලේ එක පරිස්සම් කරගන්න ඕගොල්ලොන්ට වැඩි දැනුමක් ලබා දෙන්න අවශ්‍ය නිසා වෙන්න පුළුවන්. ෆෝන් එක පැත්තකින් තියලා බොක්ස් එකේ ඇතුලේ තියෙන අනෙක් දේවල් දිහා බැලුවොත් මගේ ළඟ කලින් තිබුණු Samsung S21 Ultra ෆෝන් එක වගේම මේ ෆෝන් එකටත් Type-C කේබල් එකක් විතරයි ලැබිලා තියෙන්නේ. ඒ කියන්නේ ඔයාලට චාර්ජින් ඇඩැප්ටර් එකක් නම් පිටතින් නැවතත් මිලදී ගැනීමට සිදු වෙනවා. පේපර් වර්ක්ස් දෙකක් බලා ගන්න පුළුවනි. SIM ejecting tool එක තියෙනවා. ඒ ටිකට අමතරව දෙයක් මේ බොක්ස් එකේ බලා ගන්න නැහැ. ෆෝන් එක අතට ගත්ත ගමන්ම මට දැනෙන දෙයක් තමයි මේක ටැබ් එකක් වගේ පෙනුමක් තමයි තියෙන්නේ. මෙන්න මේ තැනින් මේක දෙකට නවලා ගන්න පුළුවන් අපිට අපේ දැනට පාවිච්චි කරන ස්මාර්ට් ෆෝන් එකේ සයිස් එකට. වෙනද වගේම Samsung ලා මේ ෆෝන් එකටත් පවර් බටන් එකම තමයි ෆින්ගර් ප්‍රින්ට් එක විදිහටත් පාවිච්චි කරලා තියෙන්නේ. ඊට උඩින් අපිට බලා ගන්න පුළුවන් වොලියුම් රොක එක තියෙනවා. ෆෝන් එකේ අනිත් පැත්තේ SIM ට්‍රේ එක තියෙනවා. හැබැයි මේකේ SIM දෙකක්, ඒ කියන්නේ නැනෝ SIM දෙකකට විතරයි ඉඩ තියලා තියෙන්නේ ඒගොල්ලෝ. ඔයාලට මේකේ SD කාඩ් එකක් නම් පාවිච්චි කරන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. හරි, මීළඟට අපි ෆෝන් එකේ බලමු පහලින් මොනවද තියෙන්නේ කියලා. ෆෝන් එකේ අපිට බලා ගන්න පුළුවන් මේන් ස්පීකර් එකක් තියෙනවා පහලින්. තව මයික්‍රෝෆෝන් එකක් තියෙනවා. ඊට එහා පැත්තෙන් තියෙනවා USB Type-C port එක. ෆෝන් එකේ ඉහළ පැත්තට ගියොත් අපිට මයික්‍රෝෆෝන් කීපයක් දැක ගන්නත් පුළුවන්. තවත් මේන් ස්පීකර් එකක් දැක ගන්නත් පුළුවන්. මෙතනදී අපිට මේ ෆෝන් එකේ ස්පීකර් දෙකක් බලා ගන්න පුළුවන්. මේ උඩින් සහ පහලින් තියෙන ස්පීකර් දෙක ගත්තම, ඒ කියන්නේ ගොඩක් හොඳ සවුන්ඩ් සෙටප් එකක්
අපිට මේ ෆෝන් එකේදී දැක ගැනීමට හැකියාවක් තියෙනවා කියන එකයි. අපිට මේ ෆෝන් එකේ අර මැදින් තියෙන ඩිස්ප්ලේ එක වෙන් කරන තැන හින්ච් එක ළඟ Samsung logo එක බලා ගැනීමේ හැකියාවක් උත් තියෙනවා. මේ ෆෝන් එකේ සම්පූර්ණ ස්ක්‍රීන් එක විදිහට ඒගොල්ලෝ අඟල් 7.6 ක ප්‍රමාණයක් තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. මේකට යොදලා තියෙන Dynamic AMOLED ඩිස්ප්ලේ එකක්. ෆෝන් එකට අන්තර්ගත කරලා තියෙන රීෆ්‍රෙෂ් රේට් එක විදිහට ඒගොල්ලෝ නම් කරලා තියෙන්නේ 120 Hz වලින් රීෆ්‍රෙෂ් රේට් එකක් මේ ෆෝන් එකේ බලා ගන්න පුළුවන් කියලා. මේ ෆෝන් එකේ RAM එක ගැන කතා කරොත් 12GB RAM එකක් මේකට අන්තර්ගත කරලා තියෙනවා. ෆෝන් එකේ ස්ටෝරේජ් එක 256GB වලිනුත් අන්තර්ගත කරලා තියෙනවා. හැබැයි මේකට ස්ටෝරේජ් එක වැඩි කරගන්න ඔයාලට SD කාඩ් එකක් පාවිච්චි කරගන්න නම් අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. විශේෂයෙන් මේ වගේ ලොකු ඩිස්ප්ලේ එකක් තියෙන ෆෝන් එකක බැටරිය ගැන අනිවාර්යෙන් කතා කරන්න ඕනේ. මේගොල්ලෝ මේකට mAh 4400ක බැටරිය එකක් යොදලා තියෙනවා කියලායි සඳහන් කරලා තියෙන්නේ. ෆෝන් එකේ බැක් එකේ තියෙන කැමරාස් තුන ගැන කතා කරොත් 12MP කැමරා තුනක් තමයි ඒගොල්ලෝ මේකට අන්තර්ගත කරලා තියෙන්නේ. මුලින්ම අපිට බලා ගන්න පුළුවන් 12MP ටෙලිෆොටෝ කැමරා එකක්. දෙවෙනියට තියෙනවා 12MP වයිඩ් ඇන්ගල් කැමරා එකක්. තුන්වෙනියට අපිට බලා ගන්න පුළුවන් 12MP අල්ට්‍රා වයිඩ් කැමරා එකක්. ෆෝන් එකට සෙල්ෆි කැමරාස් දෙකක් යොදලා තියෙනවා. මොකද ඩිස්ප්ලේ එක නවලා ගත්තට පස්සේ ඕගොල්ලොන්ට එන පොඩි කවරේජ් එකට ඒගොල්ලෝ 10MP කවර් කැමරා එකකුත් ෆෝන් එක දිගහැරියම එන ඩිස්ප්ලේ එකට ඒගොල්ලෝ අන්ඩර් ඩිස්ප්ලේ 4MP කැමරාවකුත් තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ වෙනකොට මේ ෆෝන් එක වෙළඳපොලේ මිල තීරණය කරලා තියෙන්නේ 104කට ආසන්න අගයක් තමයි. ඔයගොල්ලොන්ට පුළුවන් මම පහල ඩිස්ක්‍රිප්ෂන් එකේ යොදලා තියෙන නම්බර්ස් වලට කතා කරලා විස්තර දැනගන්න. ඉතින් අපි බලමු වෙළඳපොලේ මේ ෆෝන් එක තියෙන මිල ගණන් එක්ක ලංකාවේ ස්මාර්ට්ෆෝන් යූසර්ස්ලා මොන විදියට මේ අලුත්ම Samsung Z Fold 3 ෆෝන් එකට ප්‍රතිචාර දක්වයිද කියලා. ඔයාලට පුළුවන් මගේ වීඩියෝ එක ගැන ඔයාලට හිතන දේ පහල කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. යාළුවන්ටත් බලන්න, ෂෙයා කරන්න. වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාන්න අමතක කරන්නත් එපා. ඉතින් මොකද හිතන්නේ මේ Samsung Z Fold 3 ෆෝන් එක ගැන? ඔයාලට පුළුවන් මේ ෆෝන් එක පාවිච්චි කරලා පහල කමෙන්ට් සෙක්ෂන් එකේ මේ ගැන කමෙන්ට් එකක් දෙන්න. ඉතින් වෙනද වගේම මේ වගේ අලුත්ම අන්බොක්සින් වීඩියෝ එකක් අපිත් එක්ක එකතු වෙන්න ඔයාලට පුළුවන් පහල තියෙන subscribe button එක press කරලා ළඟම තියෙන notification එක press කරලා මේ වගේ අලුත්ම අන්බොක්සින් වල වීඩියෝස් මුලින්ම දැක ගන්න. ඉතින් මෙවැනිම නවතම වීඩියෝ එකකින් අපි ළඟදීම හමු වෙමු. එතකල් ඔබ සියලු දෙනාටම සුබ දවසක්.